අයවැලේකණයේ වරගත්තම අපි හැමදාම කතා කරන ව්‍යාපාර කිරීමේ පහසුව සහ ආයුෂණ ඇඳා ගැනීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම කියන මේ ප්‍රතිපත්ති වශයෙන් අපිට ගන්න තිබ්බ තීන්දුව తీරන ප්‍රමාණවත් විදියට aran තියෙන බවක් පේන්න තියෙනවා. මේ පාර අයවැලේකණයේ අපි යම් විශේෂත්වයක් දැක්කා අයවැලේකණ ඉදිරිපත් කරද්දි ජනාධිපතිතුමන් අර සංවර්ධන ප්‍රතිපත්ති ගැන පොඩක් කතා කරනවා වැඩිපුර. මොකද සමහර අයවැලේකණ වල අපි දැක්කේ පළවෙනි පැය භාගයේ විනාඩි 35 විහිළු සපයන්නේ අපි කරන්නේ. විපක්ෂයට මඩ ගහන ඒවා ඉතිහාසය කතා කරන ඒවානේ. මේ පාර ඊට වඩා පොඩි ධනාත්මක පැත්තක් එතන තියෙනවා. ඒක තුළ අලුත් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් තියෙනවා. දැන් උදාහරණයකට අපි උතුරේ ප්‍රශ්නෙට අපි හරි උත්තරයක් තාම තිබුණේ නැහැ. ඒ කියන්නේ බලය බෙදනවා කියන එක නෙමෙයි. උතුරේ මිනිසුන්ට ජීවත් වෙන්න පදනමක් හදන්න එපා. දැන් මේ පාර කතා කරනවා මේ ත්‍රිකුණාමලේ නගරය ප්‍රධාන අර ඒ කියන්නේ මර්මස්ථානයක් බවට පරිවර්තනය කරනවා. ඔයනම් ත්‍රිකුණාමලේ කියන්නේ අපි තිබිච්ච වත්කමක්නේ. හොඳම වරාය තියෙන තැන. හැබැයි අපි කිසි දෙයක් කරේ නැහැ. ඒතර ඒක අර නැගෙනහිර සහ උතුර සංවද ඉලක්ක කරගත්ත සංවර්ධන ගණනාවක් තියෙනවා. දැන් පුනරින් වල සංචාරක කලාපය හදන එක. ඒ වගේ පැති ගණනාවක් තියෙනවා මේ සංවර්ධනයේ ඉලක්කගත වෙච්ච හොඳ තැන්. එක්ස්ප්‍රස් උනත් අපි අලුත් මහමාර්ග ටික උන් කොන්දේසියක් දානවා ණය ප්‍රතිවගත කිරීමේ නම අනතුරුව තමයි ඒවා හදන්නේ කියලා. එහෙම හරි කමක් නැව පොඩක් හැදෙනවා නම් හොඳයි. මොකද මේ සියලුම සංවර්ධන කටයුතු නැවතිලා තියෙනවා. මේ රජය මෙච්චර අවුරුදු දෙකක් උත්සාහ කරේ තියෙන ටික පවත්වාගෙන යන්න. මේ අවුරුද්දේ මම විශ්වාස කරනවා යම් ආකාරයක ධනාත්මක සංවර්ධන කටයුතු සිද්ධ වෙයි. ඒක තමයි මම කිව්වේ ට්‍රිලියන 1.2ක් විතර වුන් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කළා තියෙනවා. බස්නාහිර පළාත ඩෙංගු මදුරුවන්ට රජධානක් වෙලා තියෙනවා.